සුබ දැසනක් ඔක්කොම හොඳින්ද ඔක්කලාගේ මූණවල ලස්සන හිනාවක් තියෙනවා හැම දිනම ලස්සනයි ස්වාමීන් වහන්සේ යහපත් ආමෙන් ඔගලන් පුන පුනා බලන් හිටිය පෞල් කඳුරේ පළවෙනි සැසිවාරය ස්වාමීන් වහන්සේට මම ස්තුති කරනවා උන්වහන්සේ මම කැඳවපු නිසා මේ අලංකාර කාලය තුල ඔගලන් නමස්කාරයෙන් උන්වහන්සේ වෙතට ලං කරගන්න ඉතින් කී දෙනෙක් ආසාවෙන් ඉන්නවද ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න හලෙලූයා හොඳයි අපි නමස්කාරය කාලට ඇතුළු වෙන්න ප්‍රථමයෙන් ඔගලන් ඔහොම ඉඳගෙන ඉන්න දැන් මම ඔගලන්ට හිත ගන්න කියන්නේ මම ඔගලන්ව ධෛර්යමත් කරන්න යනවා උන්වහන්සේගේ වචනේ සුළු කොටස් කිහිපයකින් ස්වාමීන් වහන්සේගේ නමස්කාරයට ඇතුළු වෙන්න ප්‍රථමයෙන් අපි මතක් කරගන්න ඕනේ අපිට අපි කාටද නමස්කාර කරන්න කවුද අපි අමතන්නේ හරි දෙවියන් වහන්සේ කියලා අපි දන්නවා දෙවියන් වහන්සේගේ සුවිශේෂ ගුණාංගයක් උන්වහන්සේ මෙම ස්ථානයේ බයිබලයේ නික්මෑම පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ 3 වෙනි පදයේ පරිල ගන්න එපා මම බයිබල් පද කීපයක් ඉක්මටි ඉක්මන්ට යන්න යනවා උගලඟ ධෛර්යමත් කරන්න උගලන්ගේ නමස්කාරයට ගේන්න අඩිතාලමක් විදියට ඉතින් උන්වහන්සේ කියනවා උන්වහන්සේ විතරයි උන්වහන්සේ එක දෙයක් ගැන ඊර්ෂ්‍යා දෙවි කෙනෙක් දන්නවද මොකද්ද කියලා උන්වහන්සේගේ දේවත්වයේ උන්වහන්සේ කාටවත් දෙන්නේ නැහැ. ආමෙන්. ඒ දෙවියන් වහන්සේගේ දරුවන් තමයි දරුවෝ තමයි අපි. හලෙලූයා. එකම දෙවියන් වහන්සේගේ. හරිද? ඒක දැන් නික්මෑම පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ 3 වෙනි පදයේ කියනවා මා හැර අන් දෙවිවරුන් නුඹට ඇතුව නොසිටව එක දෙවියන් වහන්සේ. මෙතනින් යහට වෙන කිසි දෙයක් නැහැ අපිට. ආමෙන්. ඒ දෙවියන් වහන්සේගේ දරුවන් අපි නමස්කාර කරන්න යනවා ස්වාමින් වහන්සේ. හරි. උන්වහන්සේ කියනවා ඒ දෙවියන් වහන්සේ කියනවා මතේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ තාගේ දෙවියන් වහන්සේට නමස්කාර කරව උන්වහන්සේට පමණක් සේවය කරව. නෑ අපි නමස්කාර කරන්න ප්‍රථමයෙන් දැනගන්න එපේ. නේ? ආ නැත්නම් නමස්කාරය ඔහේ පුරුද්දට නමස්කාර කරන එකනේ මේක යහපත් දෙයක්. නමුත් අපි ඒක හේතුව ඒකේ පසුබිම ඒකේ අත්තිවාරම මොකද්ද කියලා අපි දැනගන්න එපයි. හරිද? මම ඉතින් ඔයගලන්ට මතක් කරනවා මේ ඔක්කොම ඔයගලන් දන්න දේවල්. ඒ තුලින් අපි නමස්කාරයට ඇතුල් වෙන්න ඕනේ. වෙන දෙවි කෙනෙක් නැහැ. උන්වහන්සේ කියලා උන්වහන්සේ විතරයි දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ කියනවා ඒ දෙවියන් වහන්සේට නමස්කාර කරන්න උන්වහන්සේට පමණක් සේවය කරන්න. එක දෙවි ගෙනයි එයාට නමස්කාර කරන්න. ඒ දෙවියන් වහන්සේට සේවය කරන්න. උන්වහන්සේගේ දරුවන් කොට ඔයා වයි මා වයි කැඳවලා තිනවා හොඳයිද ඒක යහපත්ද යහපත්ද හලෙලූයා ඊට පස්සේ උන්වහන්සේ කියනවා ගීතාවලිය 96 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියනවා ඒ දෙවියන් වහන්සේම කියනවා ශුද්ධ කමේ අලංකාරයෙන් ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න ආමෙන් හලෙලූයා ඉතින් උන්වහන්සේ යහපත් අපි නමස්කාර කරන්නේ පුදුමාකාර දෙවි කෙනෙක්ටනේ හලෙලූයා සූදානම් දේ දෙවියන් වහන්සේ නමස්කාර කරන්න. මෙච්චර කල් උංගලන්ට අත්දැකපු නැති යම් කිසි දෙයක් තියෙනවා නම් උන්වහන්සේගේ අභිමුඛයේ උපරිම උච්චම අවස්ථාව උංගලන්ට අද උදෑසන අවස්ථාවක් තියෙනවා ස්වාමින් වහන්සේ තුලට ලං වෙලා උන්වහන්සේව තදින් අල්ලගෙන නිදහස් වෙන්න. ඉතින් මම දන්නවා විවිධ පළාත් වලින් කට්ටි ඉන්නවා මෙතන. නමුත් ලැජ්ජ වෙන්න එපා. හලෙලූයා ලැජ්ජාව ගේන්නේ කවුද ඔයයි ස්වාමින් වහන්සේ අතර යම්කිසි ගනුදෙනුවක් වෙන්න තියෙනවා මේ කාලය තුල මේ කඳුරු භූමිය තුල ඉතින් ඒකට ඔයා දානවා නම් අඩිතාලමක් ඒක ඔයාගේ යහපතට ආමෙන් ඒක මගේ යහපතට හලෙලූයා ඉතින් ස්වාමින් වහන්සේව තදින් අල්ල ගන්න යනවා හලෙලූයා කවුරු හරි එක්කෙනෙක් මයික් එක තියනවා යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ 23යි 24යි ඔක පෙරල ගන්න යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ 23යි 24යි නමුත් සැබෑ නමස්කාර කරන්නන් විසින් ආත්මයේද සැබෑ කමේද යම් මොහොතේ නමස්කාර කරන කාලය තැන්ගෙදීද දැනටම පැමිණ තිබේ මක්නිසාද තියානන් වහන්සේ තමන්ට නමස්කාර කරන්නන් වන පිණිස එබඳු වූවන් සොයන සේක ආමෙන් හලෙලූයා රෝම 12 1 2 පෙරල ගන්න ස්වාමීන් වහන්සේ ඒ වගේ කට්ටිය හොයනවා ස්වාමින් වහන්සේට සැබෑ කමින් නමස්කාර කරන කට්ටිය
ඉතින් ඔයගලන් දන්නවද ස්වාමින් වහන්සේට සැබෑ කමින් නමස්කාර කරන මේ කොටස මම යා කරන්නම් යම්කිසි කාරණාවක් ගැන එක්සිට් වෙනවා නම් මොනවද වෙන්නේ ස්වාමින් වහන්සේ දෙදෙනෙක් එක්සිට් වෙනවා නම් මොනවද වෙන්නේ ස්වාමින් වහන්සේ එම ස්ථානයේ වැඩ සිටින එම ස්ථානයේ ක්‍රියා කරනවා සැබෑ කමින් නමස්කාර කරන්නම් ස්වාමින් වහන්සේ සොයාගෙන එනවා අපි එක්සිට් වෙනකොට මෙම ස්ථානයේ ඔබ ළඟ ඔබ දෙපස ස්වාමින් වහන්සේගේ අභිමුඛය ඔගලන් අත්දකින්න යනවා හරිද විශ්වාස කරනවද දැන් ඔබ විශ්වාස කරනවා හලෙලූයා ආමෙන් කියනොත් එක්කම ආත්මයට කියන්න මාගේ ආත්මය පිබිදෙන්න මේ උදෑසන මාගේ ආත්මය පිබිදෙන්න මේ උදෑසන මේ වචනය බොරු නෙමෙයි හලෙලූයා ඊළඟ පදයට පෙරලා ගන්න රෝම 12:1-2 කියවන්න හයියෙන් හල්ලුයා දැන් ස්වාමීන් වහන්සේගේ මම කලින් එක ගිය සතියේද ගොඩ බෙදාගත්තා උන්වහන්සේගේ මාලිගාව නියෝජනය කරන්නේ උන්වහන්සේගේ වැඩ සිටීමයි ඒ දවස්වල සොලමන් රජතුමා හදපු මාලිගාවේ උන්වහන්සේ වැඩ සිටියා අතිශුද්ධ ස්ථානය කියලා එකක් තිබ්බා නමුත් අද උන්වහන්සේගේ මාලිගාව නියෝජනය කරන්නේ කවුද අපි උන්වහන්සේගේ වැඩ සිටීම අත් දකින්න නම් අපි අතුලාන්තයෙන් නමස්කාරයෙන් පූර්වක ජීවමාන යාගයක් වෙලා උන්වහන්සේට බාර දෙන්න ඕන හල්ලෙලූයා සූදානම්ද එහෙනම් අපි නැගිටිමුද උංගලන්ට මහන්සියක් දැනෙනවා නම් අපි මම කලින්ම කියන්නම් අපි පෑක කාලය තුළ උන්වහන්සේගේ නමස්කාරයෙන් මිදහස් වෙන්න යනවා මෙම ශාලාව පුරවන්න යනවා ස්වාමීන් වහන්සේගේ ආලේපයේ බලෙන් ස්වාමීන් වහන්සේට ක්‍රියා කරන්න ඉඩ දෙමින් ස්වාමින් වහන්සේගේ අභිමුඛය එක්කෙනෙක් නැර ඔක්කොමලා අත්දකින්න ඕනේ මම නිකන් ඩ්‍රොඩ්ඩක් විතරයි ඒක ඔයාගේ අතේ තියෙන්නේ හලෙලූයා මට පුළුවන් ස්වාමීන් වහන්සේ කියන දේ කියලා මෙහෙවන්න විතරයි ඉතින් ඔයා කොච්චර විවෘත වෙනවද එච්චර ස්වාමීන් වහන්සේ පුරවන්න යනවා ඉතින් ඔයගලන් සූදානම්ද හලෙලූයා තව දෙයක් මතක් කරන්න අවසාන වශයෙන් මයිකත් මම කලින් කියලා තියෙනවා උන්වහන්සේගේ අභිමුඛයට ඔබ ප්‍රශංසාවෙන් නමස්කාරයෙන් පූර්වකව ඇතුල් වෙනකොට උන්වහන්සේව සොයාගෙන එනකොට නමස්කාරයෙන් පූර්ණ වූ සිතකින් උන්වහන්සේව සොයාගෙන උන්වහන්සේගේ අභිමුඛයට එනකොට වදන්නද මොකද වෙන්න යන්නේ කියලා. ඔයාගේ ජීවිතේට උන්වහන්සේ බලෙන් පූර්ණව ඇතුල් වෙන්න යනවා. ඒ බලය තමයි මේ කඳුරේ තේමාවට ඔයාව ගේන්නේ. මොකද්ද? උන්වහන්සේගේ සේවයට සන්නද්ධ කරන බලයට. හලෙලූයා. ඉතින් ඔයා අහම්බෙන් මෙතනට ආවේ නෑ. අපි ගීතිකාවක් ගායනා කරන්න යනවා ස්වාමීන් වහන්සේ එකක් නෙමෙයි දෙක තුනක් ගායනා කරන්න යනවා. ඒ අපිව මිදුවා වූ දෙවියන් වහන්සේට පාපෙන් ශාපෙන් අපිව ගලවන්න ආපු දෙවියන් වහන්සේට පාපෙන් ගලවන්න. හලෙලූයා. අත්පොල සන්නද්ධ දෙන්න. මේක අලුත් ගීතිකාවක් නම් දෙතුන් පාරක් ගායනා කරන්නම්. මාත්‍යක එකතු වෙන්න හඬ නගා ගායනා කරන්න මේ දෙවියන් වහන්සේ නමස්කාර කරන්නේ ආමෙන් බ්‍රේක් ඇද්ද පාපයෙන් ගලවන්න ශාපයෙන් මුදවන්න සම්මිඳුන් මෙලොවට ආවේ අප සැම මුදවන්න ස්වර්ගයට ගෙන යන්න කුරුසිය එතුමිසුල් පාපයෙන් ගලවන්න ශාපයෙන් මුදවන්න සම්මිඳුන් මෙලොවට ආවේ පසම මුදවන්න ස්වර්ගයට ගෙන යන්න කුරුසිය එතුමිසුළු හඬනගා හඳුලැලි පිස දැමුවේ සතුටින් මා පිරෙවේ හඳුලැලි පිස දැමුවේ සතුටින් මා පිරෙවේ මාගේයේ මාගේ යේසුනි මාගේ යේසුනි මාගේ යේසුනි මාගේ යේ
සෙනෙ හස නැතිවූ සමිඳුන් ඔබ සමගයි කිසමිතුරන් නැතිවූවත් කිසිවෙකු නැතිවූ යේසුස් ඔබ සමගයි මම ඔබ අතහැරියත් අතහැරියත් පිය සෙනෙ හස නැතිවූ සමිඳුන් ඔබ සමගයි කිසමිතුරන් නැතිවූවත් කිසිවෙකු නැතිවූ යේසුස් ඔබ සමගයි Kandulali pisa damu we, santu timma pire we. Kandulali pisa damu we, santu timma pire we. Mageye suni, mageye suni, mageye suni, mageye. ගලවන්න ශාපයෙන් මුදවන්න සමිඳුන් මෙලොවට ආවේ ශාප සැප මුදවන්න ස්වර්ගයට ගෙන යන්න සඳෙන්න පාපයෙන් ගලවන්න ශාපයෙන් මුදවන්න සමිඳුන් මෙලොවට ආවේ ශාප සැප මුදවන්න ස්වර්ගයට ගෙන යන්න පාපයෙන් ගලවන්න කියන්න මේ අවකාශය පුරවන නමස්කාරයෙන් ගලවන්න ශාපයෙන් මුදවන්න සමිඳුන් මෙලොවට ආවේ ආප සැම මුදවන්න ස්වර්ගයට ගෙන යන්න කුරුසිය තපර ගන්න පාපයෙන් ගලවන්න හඬලක Kandulali pisa damu we, santu timma pire we. Kandulali pisa damu we, santu timma pire we. Mageye suni, mageye suni, mageye, mageye suni.
නමස්කාර කරන්න උරු හදවතින් උරු හතර ප්‍රශංසා කරන්න ඕ හලෙලූයා නමස්කාර වේවා ස්වාමිනේ නමස්කාර වේවා ඒ නාමයේ යේසුස් හලෙලූයා ස්වාමිනේ නමස්කාර වේවා ප්‍රශංසා වේවා ස්වාමිනේ ගෞරව වේවා ස්වාමිනේ මහිමය වේවා ස්තුති වේවා ඕ නමස්කාර වේවා ස්වාමිනේ नमस्कार देवा ओ मेमाती है स्वामी वहां से बड़े सिटी में स्वामीनी ओ वहां से पीली करना ओ वहां से परंदुना ओ वहां से सदा कमे नाथ पे नमस्कार सेलेगा को वहां से सोएनवा ए नमस्कार ओ वहां से पीली करना स्वत धूम पूजा वाकले सर स्वामी वहां से गिरे ब्यूटेंड एंड देवियत स्वामी वहां से गिरे एंड देवियत हाथ में निकल आगे हाथ पे स्वामी वहां से नमस्कार करते हाथ लाती सियाल स्वामी යෙරිකෝ පවුර හෙල්ලෙනවා වගේ මට දැනෙනවා හalleluya halleluya යෙරිකෝ පවුලේ අත්තිවාරම් හෙල්ලෙනවා ඔයා මොන වගේ දාවි මෙම ස්ථානෙට halleluya ඔයා මොන වගේ ආවේද මෙම ස්ථානෙට ඔයා මෙතනින් පිට වෙන්නේ සම්පූර්ණ වෙනස් වෙන halleluya halleluya මේක තමයි ස්වාමීන් වහන්සේගේ කැමැත්ත මොකද්ද වෙනස සන්නද්ධ වෙලා අභියෝගයේ විදියට මෙන්න යනවා අභියෝගෙන්ද යනවා නමුත් ඔයා සන්නද්ධ වෙලා යන්න යනවා හල්ලෙලූයා උන්වහන්සේගේ අවි උන්වහන්සේගේ ආලේපය උන්වහන්සේගේ බලයෙන් පූර්ණව ඔයා එළියට යන්න යනවා ඉතින් ඔය අභියෝග වලට අතවනන්න යනවා එන්න වරෙන් ඒ කාටද කියන්නේ සාතන්ට හalleluya මට ලොකු කතාවක් තියෙනවා දවසක් ආපුවම මම කියන්නම් මම කොහොමද ජයගත්තේ කියලා වෙලාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ පුදුමයි හalleluya උන්වහන්සේ යහපත් පාස්ටර් ඊයේ කිව්වා වගේ හම්බෙන් කවුරුත් මෙතන නැහැ කුඩා වැඩිමල් හැම කෙනෙක්ම මම ආව ධෛර්යමත් කරන්න කැමතියි වෙලාව ගියා කමක් නැහැ මට පැයක් තියෙනවා ස්වාමීන් වහන්සේ තුල මං ඉතින් පැය අඩු වෙන ගන්නේ පස්සේ පැය අඩු වෙන ගන්නේ රයිට් නමස්කාරයෙන් ආශාවෙන් රැඳෙමුද ස්වාමීන් වහන්සේ තුල hali එතරම් එච්චර ප්‍රීතියක් තියනවද වෙන කොහෙවත් නෑ නේද ආමෙන් හalleluya මං කැමතියි ඔයගලන්ගේ උද්‍යෝගයට ස්වාමීන් වහන්සේ අපි තවදුරටත් ගානා කරන්න යනවා නිල් ගොදුරු බිමේ දාන්න ස්වාමීන් වහන්සේ දුන්නා ලිස්ට් එකක් මම නෑ මම ලැහැස්ස කරා ලිස්ට් එකක් නමුත් මං දන්නේ ස්වාමීන් වහන්සේ වෙනස් කරගෙන යනවා මම කියනවා නිල් ගොදුරු බිමේ පාතබනා සමිඳු මගේ ගීතාවලිය 23 වෙනි පරිච්ඡේදය කී දෙනෙක් දන්නවද මේක ස්වාමීන් වහන්සේ ඩේරාය හalleluya ස්වාමීන් වහන්සේ මාගේ ඩේරාය කොහොමද කියන්න රෝෂානෝක ඩේරා බයි සමිඳුනේ හඬනක मट सवियन
සිල් කුදුරු බිමේ මා තබනා සමිඳු මගේ ප්‍රිය නොබෙ මි සදා වාසලයි මරු පතර මැදින් මා යන විට සසල සිතින් මට සවිය දැනේ ඔබ මා ළඟ සිටින බැවින් එනේරා 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 ඔබයි සමිඳුනේ එනේරා मग असल सिटी යනයන තන ඔබ ඉදිරිය සිටින නිසා මරකුනේ ඔබේ කරුණානේ සහර නිසා එනේරා 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 ඔබයි සමිඳුනේ එනේරා 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 ඔබයි සමිඳුනේ රැපෝඩු විට මාගෙන යයි කොහල වෙත එහි දොරටු අසා ඔහුනි දෙයයි ඒ හරහා ඔබ දිවිනත කාමා රකිනා ලෙසට සිතා ඔබ මෙලෙස කළේ ඔබ යහපත් සම පෙන නැබුණොට රැබුණොට පාගෙන යයි කොහල වෙතා එහි දොරටු අසා ඔබ නිදියයි ඒ හරහා ඔබ දිවිනත කාමා රකිනා ලෙසට සිතා මාරකුණේ ඔබ කරුණානේ සහර නිසා එඳේරා එඳේරා मर कतर मैं मायन विट ससल मट सभी ගොදුරුබිමේ මාතබනා සමිඳු මගේ පිය නොවේ මි සදා මාසලයි සෙවන ඔබේ මරු කතර මැදින් මා යන විට සසල සිතින් මට සවිය දැනේ ඔබ මා ළඟ සිටින බැවින් එනේරා එනේරා Hallelujah, Swamini. Atposanada dena Swamini. Hallelujah. Hallelujah. Marana sevane mitiyavata medin yannemi. Namuth kisivu durayakata upadravayakata mama biyanawannemi. Hallelujah. Nisakawama kiyanna puluwan dawata. Amen. Amen. Puluwan neida kristiyani apita? Deviyan wahanse danna apita? Swamini wahanse prema karana apita? Metana kīpa denek innawa. Swamin wahanse udesa oba gatta piyawara nisa wata godak dewal nathi wela thiyena. ස්වාමින් වහන්සේ වෙනුවෙන් වහගත්ත පියවර නිසාට ගොඩක් දේවල් නැති වෙලා තියෙනවා කීප දෙනෙක් ඉන්නවා ස්වාමින් වහන්සේ සියල්ල දකිනවා ස්වාමින් වහන්සේ සියල්ල දකිනවා උන්වහන්සේගේ වචනයට කීකරු වෙලා තියෙනවා හල්ලෙලූයා මෙතන සමහර කට්ටිය ඉන්නවා ඇති දේවල් නැති වෙන්න තියෙනවා දේවල් කප්පාදු වෙන්න තියෙනවා අපේ ජීවිතවලින් ඉතින් ඒකට අපි සූදානම් වෙන්න යනවා සන්නද්ධ වෙන්න යනවා මොකද දර්ශනයකයි උන්වහන්සේගේ සේවයට උන්වහන්සේ සන්නද්ධ කරන්න උදර්ශනේ හලෙලූයා ඉතින් යම් යම් දේවල් කපලයින් වෙන්න යනවා ඒකට සූදානම් වෙන්න නම් අපේ ආත්මෙන් බලවන්තයෝ වෙන්න ඕනේ ආමෙන් ඒකට මුණ දෙන්න ශක්තිය අපේ තුල තියෙන්න ඕනේ හලෙලූයා নমস্কার වේවා හලෙලූයා ඇයි දන්නවද පෙර නියමයේ ලෙසින් උන්වහන්සේ අපිව කැඳවා ගත්තා අපි ගීතිකා ගායනා කරා වගේ උන්වහන්සේගේ අල්ලේ අපේ නම ලියලා තිබ්බා හලෙලූයා අපි නැති නැස්ති වෙලා යන්න උන්වහන්සේ අපිව කැඳෙව්වේ නැහැ. ඔයා මෙතන ඉන්නේ හම්බෙන්නේ මේ කියලා එකයි කිව්වේ. මම ඔව ධෛර්යමත් කරන්න කැමතියි. ඔයා ගැස් දෙක වහගන්න. මේ වෙලාවේ ස්තුතිවන්ත හදවතින් ස්වාමීන් වහන්සේ සමග සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙන්න. කියන්න ස්වාමීනි මම ආවේ දුර මෙච්චර දුර ඔබ වහන්සේ නිසායි. මම මගේ දිවිම කෙලවර කරන්න යනවා. හලෙලූයා.
ආමෙන් ඔයා උංගලන්ගේ දිවිම කෙලවර කරන්න යනවා නැත්තම් ඒ දර්ශනය නැත්තම් ඒ ඉලක්කය නැත්තම් මෙම ස්ථානයේ අපි කාලේ නාස්ති කිරීමක් කරන්නේ මං කියන්නම් ඔයාලට ඒ දිවිම අපි කෙලවර කරන්න ඕනේ හැලෙලූයා ආමෙන් ඒකට තමයි අපි ඔය කැඳෙව්වේ උන්වහන්සේගේ වචනයට කී කරුවෙන්නේ උන්වහන්සේ නියම කරලා තිබ්බා ඔයාවයි මාවයි තෝරගත්තා ආමෙන් එළියේ තියෙන ඔය ගොඩාක් අස්වැන්නක් උන්වහන්සේට එක දෙයයි අවශ්‍ය උන්වහන්සේට ගොවියෝ අවශ්‍යයි සූදානම්ද සූදානම්ද උංගල උන්වහන්සේගේ යහපත්කම් අපි ගානා කරන්න යනවා උන්වහන්සේ අපි ඔය කැඳවලා තියෙනවා හලෙලූයා Hallelujah. Prashansa vema swamini. Mahima vema swamini. Eva niyamaya lesi dahasa katari apa kandava gat devi duni mahaputuma lesi mankusaye pata apa tora gat yesu ni महापुतुमे Devi dunge balayen mave
දෙව් සමිඳුන්ගේ නියමය වේ ඒ දෙවිඳුන්ගේ නියමය වේ හාලෙලූයා 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 ස්වාමිනේ නමස්කාර වේවා දෙවිපියාණනි අපේ දාතෝසොමු ස්වාමින් වහන්සේට ඔබගේ සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙන්න ස්වාමින් වහන්සේ සමග සම්බන්ධ වෙන්න මොරගසා උන්වහන්සේට නමස්කාර කරන්න උන්වහන්සේගේ නමස්කාර මැද්දේ ඔයාගේ බාධා වෙන ජෙරිකෝ පවුල කැඩිලා සුණු විසුණු වෙන්න යනවා මේ උදෑසන ඇති විටත් නැති විටත් ස්වාමින් වහන්සේ සොයන්න ඒ බාධාව ඒ රෝගය ඒ ප්‍රශ්නය ඒ පීඩාව ජෙරිකෝ පවුල වගේ කැඩෙන්න යනවා ඇද හැලෙන්න යනවා මේ උදෑසන ස්වාමින් වහන්සේ නමස්කාර කරන්න ප්‍රශංසා වේවා ස්වාමිනේ නමස්කාර වේවා ඒ උතුම් වූ නාමය ඔසවනවා ස්වාමිනේ ඒ නාමය ඔසවනවා ස්වාමිනේ හලලූයා හලලූයා ස්වාමිනේ ප්‍රශංසා වේවා ස්වාමිනේ ඔව් දෙවි පියාණනි ඔබ වහන්සේ යහපත් හලලූයා ස්වාමිනේ ඔබ වහන්සේ ජීවමානයි ඔබ වහන්සේගේ අභිමුඛත්වය අපිට දැනෙනවා ප්‍රේමණීය සෙනෙවන්තයා සෙනෙවන්තිය අපි ස්වල්ප මොහොතක් නිශ්චල කාලයක් ගත කරමින් අපේ හදවත් සෝදිසි කරන්න කියලා ස්වාමීන් වහන්සේට කියන්න යනවා අපි ආකල්පයක් ගොඩනගා ගමු දාවිත් රජතුමා ස්වාමිනේ පවිත්‍ර සිතක් ස්ථිර ආත්මයක් මාහට දෙන්න ඔබ වහන්සේගෙන් නොවන්නා උසිලු දෙය ගැන අපි පසුතැවිලි වෙනවා ස්වාමිනේ දැන් මේ වෙලාව හරි වටිනවා ඔබලා ගැස් දෙක වහගෙන ස්වාමින් වහන්සේ සමග උන්වහන්සේගේ ආත්මෙන් උන්වහන්සේ තදින් අල්ල ගන්න උන්වහන්සේ තදින් අල්ල ගන්න අතුලාන්තෙන් අපි හැමෝම උන්වහන්සේ තුල කිසි කෙනෙක් සර්ව සම්පූර්ණ නැහැ එකම එකනයි සර්ව සම්පූර්ණ සර්වඥාන සර්ව බලධාරී සර්වවාසී ඒකම එක දෙවියන් වහන්සේ විතරයි ඒ දෙවියන් වහන්සේ අපේ ස්වરૂපය දන්න නිසා උන්වහන්සේ මනුකයක්ගෙන අපාතරට ආවා මේ ජරා වාසවිත ජරා ගොඩේ අපිත් සමග ජීවත් වෙන්න උන්වහන්සේ ස්වර්ගික ස්ථානවලදී අපිව දැක්කා ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේ අපතුලට ආවේ උන්වහන්සේ අපතුලනම් බලාපොරොත්තුවක් ඇති කළා සදාකාල ජීවනය පොරොන්දු වෙනවා අපිට තනක් වෙන් කරලා තබලා නැවතත් අපිව එක්ක යන්න එනවා කියලා අපි විශ්වාස කරනවා නේද ඔබ විශ්වාස කරනවාද නමුත් ඒ සියල්ල දැනගෙන අපි අතින් අපේ හදවත් වලින් සිතුවිලි ආකල්ප ක්‍රියාවන් වලින් අපි ස්වාමින් වහන්සේගේ හදවත රිදවලා තියෙනවා සුදාතන් වහන්සේට දුක් දීලා තියෙනවා හොඳයි එක්කෙනෙක්වත් නැහැ මෙතන එක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ඉතින් මේ උදෑසන අපි ස්වාමින් වහන්සේට කියන්න යනවා නේද දෙවි පියාණනි ඔබ වහන්සේ මා තුල ඔබ වහන්සේගේ ස්වරූපයට මාව නැවුවත් ස්වාමිනී මට ඒ දේ අමතක වුණා ස්වාමිනී ඔව් අපිට අමතක වෙලා තියෙනවා අපිට අමතකුණ දේවල් අපිට අමතකුණ ඒ කාරණාව ඒ වතාවන් ගාන එමටයි අපේ ජීවිතය ඒක නිසායි අපි ස්වාමින් වහන්සේගෙන් බැහැරව දුරස් වෙලා ස්වාමින් වහන්සේ වත් ඇරලා අපේ ලෝකවල අපි ජීවත් වෙන්නේ දැන් කෙමින් කෙමින් ස්වාමින් වහන්සේ ඔයාවයි මාවයි වහන්සේ විතර ලං කරගන්න කාලය ඇවිල්ලා නමුත් අපි තුල තවත් දුරටත් උන්වහන්සේගේ නොවන්නා වූ උන්වහන්සේගේ නොවන්නා වූ ඒ ගති පැවතුම් සිතුම් සිතුම් පැතුම් ආකල්ප ක්‍රියාවන් අපි තුල තියෙනවා ස්වාමීන් වහන්සේට කියන්න පියාණනි මට සමාව වෙන්න අවංක ලෙස සම්බන්ධ වෙලා කියන අවංක කාටත් ඇහෙන්න කියන්න ඕනේ හිත ඇතුලෙන් මොර ගහන්න උන්වහන්සේ ඒ සියල්ල දරාගත්තේ ඔයයි මයි නිසා ස්වාමීන් වහන්සේ කියන ස්වාමීන් මට සමා වෙන්න මට සමා වෙන්න ස්වාමීන්
තුල තියෙන උසෑම වහන්සේ ප්‍රතික්ෂේප කරලා තියෙන වහන්සේට ආකප දේවල් නිසා සමා වෙන්න මට පෙන්වන්න මට කතා කරන්න ස්වාමී හිස් වෙන්න කතා කරන්න ගුණවහන්සේට කතා කරන්න හිත ඇතුලෙන් කතා කරන්න ගුණවහන්සේට කියන්න ස්වාමී මට සමා වෙන්න ස්වාමී මාව පවිත්‍ර කරන්න ස්වාමී හිමට වඩා මාව සුදු කරන්න ස්වාමී ස්වාමිනිය වහන්සේ මට සමාව දෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔව් අපි විශ්වාස කරනවා. ස්වාමීන් වහන්සේ ඒක නිසා මොර්ගසා කියන ස්වාමිනිය මාව අලුත් කරන්න. මාව වහන්සේගේ ලේවලින් සෝදන්න ස්වාමිනිය. මාව පවිත්‍ර කරන්න. ඒක මගේ ආත්මයට ඇතුළාන්තයට වාගේ ආත්මයට ඇතුළාන්තයට ඒක දැනුනම වාට උතුරා යන ප්‍රීතියක් සමාදානයක් එන්න යනවා. අවිශ්වාස කරන්න සමහර අධර්මිෂ්ඨකම් අපේ ජීවිතේ තිබුණා අපිටම සමාව දෙන්න බෑ අපිට නමුත් ස්වාමින් වහන්සේ කියනවා දෑත දිගු කරලා උන්වහන්සේ ආරාධනා කරන හින්ද පුතා එන්න දුව මං ළඟට උන්වහන්සේ ආත්මෙන් උත්තරුම් ගන්න උන්වහන්සේ උන්වහන්සේගේ ස්වરૂපේ තේරුම් ගන්න සිහි කරන්න සම්බන්ධ වෙන ස්වාමිනී මට සමා වෙන්න කියන්න 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 හදවත ඉරාගෙන කියන්න ස්වාමිනි මට සමා වෙන්න ස්වාමී මගේ කටින් පිටුණු වචන මගේ ක්‍රියාව මගේ සිතුවිලි නිසා මට සමා වෙන්න ස්වාමිනි මාව පවිත්‍ර කරන්න ස්වාමී හිමට වඩා සුදු කරන්න දෙවියන් සුදු කරන්න මා ඔබේ වලින් සෝදන්න මා කලසම වැර पौकार ඒ කාටවත් බෑ අපි ධර්මිෂ්ඨයි අපි සියල්ලෙන් සම්පූර්ණයි කියලා කියන්නේ අපි දෙනෙත් වසහාගෙන අපි කියමු පොරබදින්න මේ වෙලාවේ මේක තමයි වෙලාව හඬගසා ස්වාමින් වහන්සේට කියන්නේ නිදහස් වෙන්න සමාව ආයදිනවා ස්වාමිනේ ඔබ වහන්සේ ස්වාමිනේ নমස්කාර වේවා ස්වාමිනේ सीता से
ස්වාමින් වහන්සේ ඔය විතරක් නෙමෙයි ඔයව සුව කරන්න සූදානම් ඉන්නවා ඕ ස්තුති වේවා ස්වාමිනේ নমස්කාර වේවා ශුද්ධාත්මනේ নমස්කාර වේවා හලෙලූයා හලෙලූයා ස්වාමිනේ নমස්කාර වේවා ස්වාමිනේ ඕ හලෙලූයා ශුද්ධාත්මනේ වඩිනේ ඕ নমස්කාර වේවා ස්වාමිනේ नमस्कार उपवासे मस्ताने क्रिया करने के लिए ओ हालेलुया शुदात्मिनी वडिन्न मुलु हदवतिन गाना करन्न बलापोरुत्तु अकतुव गाना करन्न हदवत विवृत करला गाना करन्न उन्वासे आराधना करन्न क्रिया करन्न प्रेम कर आराधना कर शुदात्मेनी शुदात्मेनी क्रिया कर Get up and stay over my Masami day.
स्वामिने ओ नमस्कार वे वास्वामिदानने प्रशंसा वे हालेलुया महिमा वे वास्वामिने गौरव वे देवी पियानने नमस्कार वे वास्वामिने देवी दुगे दैतिन हालेलुया ओ नमस्कार वे वास्वामिने प्रशंसा वे हालेलुया नमस्कार वे यरिगो पौर वगे मात बले बाये वेउलनो हालेलुया आत्मिक सुय वगे मट शारीरिक सुय तुर्म धन्यवाद हालेलुया वेदना वे इन नम का खरी रोगे अक्तुल उन्वहसे गिरे विश्वास हालेलुया उन्नते का स्वामी नुहान से के यहाँ पर तड़ हालेलुया हालेलुया एक स्वामी नुहान से दानना मैं आडू एक इन्ने को बटा यहाँ बात किया ला ये तुला तभी स्वामी नुहान से प्रशंसा करना आमें हालेलुया स्वामी नुहान से यहाँ बात
Amen. Hallelujah. Namaskar Viva. Duge dethin kisive guhata ba mama venkaranna jeevitaya demin aadare kala mama rakaganna devi duge dethin kisive guhata ba mama venkaranna jeevitaya demin aadare kala mama rakaganna jeevitaya tat pada आदरे कला निम्नति से ने हसकिन निरतुरु मावत किरुआ बलापुर तो कहते हैं ऐसी अल्लाह वहाँ से तरफ़
ඔබවහන්සේ දරාගත්තා ස්වාමීනි ජීවිතය දෙමින් ආදරේ කළා ජීවිතය දෙමින් ආදරේ කළා ඔබේ ජීවිතය දෙමින් ආදරේ කළා රැකගන්න ස්වාමිනේ ස්වාමිනේ මේ උදෑසන ඔබ වහන්සේගේ පාද පාමුල රැඳෙනවා අනේ ස්වාමිනේ සියල්ල දරාගත්තේ අපි නිසයිනේ ස්වාමිනේ ඔබ වහන්සේ ස්වාමිනේ සියලු වේදනා ගාවිනා විඳගත්තේ ඔබ වහන්සේ අප නිසයිනේ ස්වාමිනේ අපි ඉන්න ඕනේ තැන ඔබ වහන්සේ හිටියා ස්වාමිනේ ස්වාමිනී අපි විඳින්න ඕන වේදනාව මොන බෝහන්සේ විඳස් ස්වාමිනී ඔබ වහන්සේට කොච්චර ස්තුති කරත් මදි ස්වාමිනී ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව නිසා ස්තුති ඔබ වහන්සේගේ ප්‍රේමය නිසා ස්තුති පියාණනි හල්ලෙලූයා ස්තුති වේවා දෙවි පියාණන් වහන්සේ අප වටේ අන්ධකාරයේ කුපමුණත් ඔබ වහන්සේගේ කුරුසේ පූජාව තුල ඔබ වහන්සේ අපි ඔබ බබලවන්න සලස්වන්න ඕ දෙවියන් වහන්සේ ස්වාමිනී ආලෝකයේ අන්ධකාරයේ මැදියේ ස්වාමින් වහන්සේ බබලනකොට අන්ධකාරය නැති වෙන්න යනවා ඒකටයි ඔබ වහන්සේ අපිව කැඳෙව්වේ ස්වාමිනේ ස්වාමිනී ආලෝකයේ දරුවන් වෙන්න ස්වාමිනී ඔබ වහන්සේට බාර වෙනවා ස්වාමිනී ඔබ වහන්සේ යහපත් ශ්‍රද්ධාත්මනි ओ नमस्कार वेवा स्वामिनी नमस्कार वेवा ओ नमस्कार वेवा देवी पियाननी महिमय वेवा येसु ने वहां से यहां पर हालेलुया स्तुति वेवा स्वामी ओबगे हैंडी मसीनावकट पेरलाना देयाना से ඔබගේ වැරහැලි මුදා දමලා සතුටු පිළියන ඔයව සරසන්න යනවා මම නෙමෙයි කියන්නේ ස්වාමීන් වහන්සේගේ වචනය ඒක ඊට වඩා හැලෙලුයා ඒ වචනේ බොරු වෙන්නේ නැහැ කවදාවත් ආමෙන් ආමෙන් එක දෙයයි කරන්න තියෙන්නේ යටහත් සිතින් විශ්වාසයෙන් මුළු හදවතින් ස්වාමීන් වහන්සේට බාර වෙන්න තව දුරටත් උන්වහන්සේව ස්පර්ශ කර උන්වහන්සේ ජීවමානයි ස්වාමීන් Thank you.
ගුරුවරයාගේ වචනයෙන් දෙනවාද හල්ලෙලුයා ගුරුවරයාගේ වචනයෙන් දෙනවා හල්ලෙලුයා ඔබ සූදානම්ද
කවුරු හරි කෙනෙක් විශ්වාස කරනවාද මෙතන යේසුස් වහන්සේට හොඳට ගණන් කරන්න පුළුවන්. යේසුස් වහන්සේ ඉලක්කම් වරදින තියන් හැට එක දෙක තුන වරදින්න බැහැ. මා යේසුස් වහන්සේ කිව්වා යෝනා මාළුවාගේ වඩ ඇතුලේ දවල් තුනකුත් රාත්‍රී තුනකුත් සිටියාගේ මනුෂ්‍ය පුත්‍රයා පොළව ගර්භයේ දවල් තුනකුත් රාත්‍රී තුනකුත් සිටියා ඒක තමයි කරන්නේ නැහැ එකම සයින් එක කියලා. දෙවියන් තාසි වරුන් ඒ කියන්නේ හේතු අපේ මනස දෙවියෝ විශ්වාස කරනවා ඊශ්වරයෙන් ගියන ධර්ම දෙවියෝ විශ්වාස කරනවා කෙනෙක් නියතියාම දවස් 3ක් යනකම් යාගේ ආත්මය ඔයාව සැරසනවා ඒ තමයි ගොඩන්ගේ තුම් කියන්නේ ගොඩන්ගේ අර කේප් එක හදලා මිනි මේ බලනවා කියන්නේ ඒක පස්තාරේ දෙවියෝ පස්තාරේ නැහැ මිනි බලව හරව පස්තාරේ නැහැ उत्तान
උන්වහන්සේ නැගිටින්න ඕනේ සමාන මරියා මග්දලේනා සමගයි කණ්ඩායම යේසුස් වහන්සේගේ ගුහාවට ගියේ උදේ පාන්දර කියලා තියෙනවානේ උදේ පාන්දර යනකොට යේසුස් වහන්සේ මොකද කරේ දහම පෙරලගෙන එළියට ආවා
පටන් ගන්න උන්වහන්සේගේ කුරුස පන්ති නිර්මාණය අවසන් කරනවා. අපි අවසන් කරනවා මේක. ඒකත් එක්ක තමයි අපි මෙතන එළියට යන්නේ යන්නේ. මේ ලාංකාව කරුණිකර කරලා. ආමේන්. මුල් සභාව 120කට පුළුවන් වුණා නම් ඒ කාලෙ දිවිච්ච ලෝකෙ කන පිට පෙරලන්න මෙතන ඉන්න 100කට පුළුවන් මේ ලංකාව නාමයෙන්. ඔබලගේ සම්බන්ධතාවය කරන දා මෙතනට ගෙනාවා. ආමේන්. දෙවියන් වහන්සේ මෙතනට ගෙනාව මේකට. ආමේන්. ඒක හේතුවක් දෙනවා. දෙවියන් වහන්සේ සෑහෙන කාලයක් විසින් අපට සූදානම් කළා. අපි මේ ක්‍රෑෂ් කළා. අපි කොහෙවත් ඉඳපු සේකක්. අපි කිසි කෙනෙක් මේ අවුරුදු 10කට ඉස්සලා අඳුනන්නේ නැහැ. මං අර භාර්යාව ඇර මෙතන ඉන්න කිසි කෙනෙක්ව මේ අවුරුදු වහින් ඉඳලා කවුරුත් අවයවන්නේ දෙන්නේ රසෝයි නැස්ති මේ දෙන්න ඇර මේ දෙන්න ආන මේට අවුරුදු 10කට කලින් මම ඔය ඕගොල්ලෝ කිසි කෙනෙක් වගේ ඕගොල්ලෝ කෙනෙක් කියලා ගොඩක් අය වඳුරන්නේ නැහැ නේද අවුරුදු 10කට කලින් අපි කොහෙද හිටියේ අවුරුදු 10කට දෙවියන් වහන්සේ අපිව කොහෙන්ද අහු මුළු වලින් අහුලදන අහුලලා අහුලලා අසල ගොඩේ කුඩු ගොඩ යක සුමු ගොඩ උඩ නේද වල ඇතුලේ වල බහැගෙන අපිව කොහෙන් නොගෙනලා එකතු කරලා මෙතන තියාගෙන ඉන්නවා හරියට යේසුස් වහන්සේ ගෝලයන්ව තෝරගත්තා ආමේන් යේසුස් වහන්සේ ගෝලයන්ව තෝරගන්නකොට යේසුස් වහන්සේ පෙඩිග්‍රිය බැලුවේ නැහැ කොහොමද පෙඩිග්‍රිය බලන ගන්නකොට පෙඩිග්‍රිය ගන්නවා නේද ආර මාද සාල් දාගම් කියල මොනවා හරි කියලා බලන්න. උඹ කොහෙද තාත්තා කොහෙද ජර්මනි අම්මා කොහෙද වරිකාරේ නැති පෙඩිග්‍රිය වල. සමහර ඉන්නවා මේ දේව රාජ්‍යයේ නායකයෝ පෙඩිග්‍රිය බලනවා සීලයට ගන්න. මෙයාගේ පවුලේ බෑග්ග්‍රවුන්ඩ් එක කොහමද? එයා උසස්ද? එයා ඒගොල්ලන්ගේ තාත්තාගේ රස්සාව මොකද්ද? අරෝකේ වගේ හරි. යේසුස් වහන්සේ මොකද කළේ? පෙරිග්‍රිය අන්තිම සෞත්වර තමයි ගත්තේ පෙරිග්‍රිය ගන්න දෙයක් නැහැ කැලේ තෝරගත්තයි පෙරිග්‍රිය නෑ කාට කුඩු මම පොඩක් බැලුවා අපේ සම්බන්ධ වෙලා ඉන්න ඇයි කාට කොහොමද ඉස්සලා මගේ කාඩ් එක බැලුවා ඒක නම් කුඩේ කුඩු පෙරිග්‍රිය නෑ පස්සේ මම අනිත් අය කියලාම බලනකොට ඔක්කොම එක જાතියම හරියටම වැඩි හොන්න මෙතනදී හම්බ වුණා මම සර්ප්‍රයිස් කරන්න ගියාම දෙන්නේ නද දිලි පුටි එල්මා නේදුවා දිලි පින්නස් නීගොමේ මේ ආයෙත් නැන්න මේ කොහෙද ඩක්ටේෂන චර්ච් එකට ආවම ආ උඹත් එන්නේ මට ෂේප් එක දිස්පේ කරේ. ඊම දුසියට ගැලේකු දුන්නා නම් දෙකෙන් පස්සේ ඕනේ නෝද? ඒ වගේ කාඩ් කුඩු වෙච්ච කට්ටිය තමයි ඉතු කරන්නේ. ඇයි දන්නව? බයිබලේ හැටියට දෙවියන් වහන්සේ සේවයට හරි සේවයට තෝරගන්නේ ලෝකය ප්‍රතික්ෂේප කරපු අය. සමාජය කොම් කරලා නැත්නම් අයින් කරලා මුකුත් බැරි අයව තමයි දෙවියන් වහන්සේ අරගන්නේ ගන්නවද? එතකොට තමයි සියලු ගෞරවය උන්වහන්සේට. ආමෙන්. අයියෝ මට මුකුත් නැහැ මට බෙහෙවියක් නැහැ මගේ අයියෝ එක තමයි විතරට ගෙනාවේ උගලන්න. දෙවියන් වහන්සේ. මොකටද හේතුව? උන්වහන්සේ සම්මත කරන්නේ දිනා මුන් සභාවේ කරුණේ මුන් සභාව කරන්නේ අපේ කරුණී සිනා වෙන්නේ අනේ මෙතනදී
මේ සමුදුන සම්මේෂන දෙවියන් වහන්සේ මේ තවස් හතර දෙනාම කෝකේ අපේ පොත සමුදුන සේවය අපේ එන්දරත් මේ උදස් අවශ්‍ය කරන බලය එනිසා කරදොත්
විශේෂයෙන්ම අන්‍ය ජාතීන්ද සුභාරංචිය කියලා ඒගොල්ලෝ යේසුස් වහන්සේ පිළිගත්තාම සමහර කට්ටිය කියන්න ගත්තා ඔතන මොසස්ගේ අවස්ථාවත් පිළිගන්න ඕනේ නැත්නම් කැළඹීම නැහැ කියලා. හැබැයි ඒක බයිබලේ තමයි කියන්නේ. කුරානයේ නෙමෙයි වෙන පොතක නෙමෙයි වෙන ආගමක දෙයක් නෙමෙයි බයිබලේම තියෙන දෙයක් ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. පාවුලතුමා ඒකට විරුද්ධව ඒක මොකද උනේ? මොකද උනේ? වාදයක් ඇති වුණා නේද කියන්නේ? ඩිස්පියුට් එකක් ඇති වුණා. ඒගොල්ලන් අතර පොඩි සංවාදයක් ඇති වුණා විතර නෙමෙයි නිකන් ඔයම ගහ හාටි කරන්න බෑ. මේව කරන්න බෑ. නේද? ඒක කරන්න ඕනේ. ඔය ඔය වාදේ ඇති වුණා. ඒ වාදේ ඇති වෙච්ච නිසා මොකද වෙන්නේ? හරි. මේ පොළ වාද කරන විතර වාදලා මම වැඩක් නැහැ. මොකද කරන්නේ? දෙත්සෝ. ඇයි යන්නේ කියලා? බොහෝ වාද හටා
පසු රැස්ුනේ කවුද ඉන්න අභෝගිය හදකට ඇදින් වන්දෝ දන්න කොහෙ ඉන්නේ කවුද රැස්ුනේ ප්‍රේරිතියෝද වැඩි මහල්ලෝ ප්‍රේරිතියෝද වැඩි මහල්ලෝ ළඟ රැස්ලා ඉන්න මේ ආත්මෙන් පූර්ණ වෙලා 3000 ගැලවීම ලබලා ඉතනතාවේ 5000 ගැලවීම ලබලා මහා හස්තම් කරපු ප්‍රේරිතයෝ මේ වැඩි මහලු ටික එකතු වෙලා අයින්ද ඇද්දි මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න නැත්නම් මුදේ බොහෝ වර ඒක වර්ණියක් කවුද හරි නෙමෙයි මොකද්ද හරි
මම එළියට දානවා මම මරන්න ඕන එක යේසුස් වහන්සේ කිව්වේ ඕක මරලා වරෙන් කියලා ඉවරයි සහෝදරයෝ කියනවා
වැඩි මහල්ලන්න සාම මේක කවුද මේ කියන්නේ වාර්තය යන පේතුස් කියන සමහර පොඩක් කියලා එයා පැහැදිලි කරනවා යම් විශේෂතාවයක් ඒ ප්‍රශ්නයක් හරි ඒ ස්ථාවරය පැහැදිලි කරන්න පස්සේ सुपरमैन
पशु किए देखा
ඉදිරිය බලාගෙනම උන්වහන්සේ තබා තිබෙන දිනුම් කණුව තරා මම ගමන් කරනවා. මම ඊයේ වෙච්ච දේ ගැන හිතලා ඒකද යන්න හදන්න මම ඒක පස්සට දාලා යට කරලා සමාවෙන්න මම ඉදිරිය බලාගෙන යනවා. इंसान अभी इस साल अभी काम कर रहा है, अभी यार होली फेस है, मास्क है, लेस मोड़, लेस मोड़ डरो नहीं मारते करेंगे, डरो, 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 मेरे දෙවියන් වහන්සේ මට දුන්නා.
Bye.
ස්වාමීන් වහන්සේ. හරි.